බ්ලෙන්ඩර් software එකේ තුන්වෙනි පාඩමත් එක තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. පළවෙනි සහ දෙවෙනි පාඩම ඔයාලට බලන්න පුළුවන්. අපි link එක දාලා තිනවා description එකේ. ඉතින් පළවෙනි සහ දෙවෙනි පාඩම බලලා තුන්වෙනි පාඩමත් එක එකතු වෙන්න. ඉතින් ප්‍රසන්න මොකක්ද අපේ තුන්වෙනි පාඩම? පොරුචිර අද අපි ගණන් ගන්න යන්නේ tools ගැන. හොඳයි. එහෙනම් අපි tools ගැන අද පාඩමෙන් කතා කරමු. දැන් මෙහෙම අපිට මොඩියුල් කරගෙන යනකොට ඕන වෙන ටූල් සෙට් එකක් තියෙනවා. يعني frequently use වෙන ටූල් සෙට් එකක් තියෙනවා. හැම වෙලෙම use වෙන ටූල් සෙට් එක. අපි බලමු දැන් මේ ටූල් කොහොමද මේ يعني අපේ වැඩේට ඕන විදිහට use කරන්නේ කියලා. හරි. දැන් මම ආයේ මේ දැන් මේ ඔබ්ජෙක්ට් එක මෙහෙම ඇතන දැන් මේක මේ ඔබ්ජෙක්ට් එක දැන් ඩිෆෝම් වෙලානේ තියෙන්නේ. يعني එහා මෙහා වෙලා එහෙමනේ තියෙන්නේ. දැන් මට ඕන මේක මේ වර්ක් ස්පේස් එකේ උඩට يعني මේ සර්වේස් එක උඩට ගේන්න. ඒකර මම කරන්නේ ආයෙ ගිහිල්ලා edit mode එකෙන් ඔබ්ජෙක්ට් මොඩ් යනවා ගිහිල්ලා ඉසෙඩ් ඩක්ෂින් ආයෙ මෙහෙම කරලා ඔබ්ජෙක්ට් එක උස්සනවා සාමාන්‍ය විදිහට උස්සනවා උස්සලා ආයෙ ඔය යන්නේ එඩිට් මොඩ් ගිහිල්ලා දැන් පුළුවන් අපිට ඕන කරන විදිහට මේක වෙනස්කම් කරගන්න මම පෙන්නන්නම් සාමාන්‍යයෙන් මොඩලින් වලදී ගොඩාක් යූස් වෙන يعني ටූල් දෙක තුනක් ඒකෙන් අපි බලමු ඉස්සරහට කොහොමද වැඩක් කරන්න කියලා හරි දැන් මම ආයේ මේ ඔබ්ජෙක්ට් එකේ edge එක select කරනවා. තව මම පොඩි කාරණාවක් කියන්නම් මේකේ දැන් මම සැරින් සැරේට මෙහෙම tool එක බල බල select කරන්න බෑ. දැන් vertex එක select කරන්න ඕනේ, edge එක select කරන්න ඕනේ, face එක select කරන්න වෙන වෙනම. එහෙම අපිට මෙතනට ගිහිල්ලා select කරන්න ඕනේ අර මම කලින් කිව්වා වගේ මේ software එක key, يعني key base විච්ච software එක blend කියන්නේ. ඒතොර මම කරන්නේ මම දැන් මට ඕන නම් vertex එකක් ගන්න. ඒතොර මම කරන්නේ keyboard එකේ පළවෙනියට තියෙන එක يعني නම් පෑඩ් එක නෙමෙයි අනිත් කී සෙට් එකේ තියෙන එක කී එක ඔබනවා කී 1 එක ඔබලා කී 1 එක ඔබෙන්නේ වර්ටෙක්ස් ඔය කියන්නේ වර්ටෙක්ස් මොන වාන්නේ එක ඉබුවම වර්ටෙක්ස් එක සිලෙක්ට් වෙනවා දෙක ඉබුවම එජ් එක සිලෙක්ට් වෙනවා ඒක නම් නම්බර 3 ඉබුවම ෆේස් එක අරකම තමයි මේ තියෙන ඒ ඔප්ෂන් එක තමයි දීලා තියෙන්නේ මට ඕන දැන් අතන මට ඕන මේ ඊළඟ මෙන්න මේ කොටස ආයේ يعني ඉස්සරට ඇද ගන්න ඕනේ කියලා මේ තියෙන විදිහට නෙමෙයි يعني වෙනම කොටසක් විදිහට ගන්න ඕනේ කියලා එතකොට මම කරන්නේ දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ අර ටූල් අර අපි පාවිච්චි කරන ටූල් සෙට් එකේ يعني ගොඩාක් පාවිච්චි කරන ටූල් එක මම කරන්නේ මෙන්න මේ edges හතර සිලෙක්ට් කරගන්නවා එක එකම අවස්ථාවෙ සිලෙක්ට් කරගන්නවා මම කරන්නේ shift එක ඔබාගෙන මෙහෙම කරලා edges ටික සිලෙක්ට් කරගන්නවා ඒක vertex සිලෙක්ට් කරන්නත් පුළුවන් faces උනත් එහෙම සිලෙක්ට් කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ මට දැන් මේක දැන් මේ මෙන්න මේ කොටස මම ඉස්සරහට ගන්න ඕනේ නිකන් වෙනම කැලලක් විදියට يعني මේ හැඩයෙන්ම වෙනම විදියටනේ ඒකට කියන්නේ එක්ස්ට්‍රූඩ් කරනවා කියලා. අපි මේ ඉගෙන ගන්න යන ටෙක්නික් එක එක්ස්ට්‍රූඩ් කියලා තමයි කියන්නේ. ටූල් එක ගොඩක් යූස් වෙනවා මොඩලින් වලදී. මම කරන්නේ කීබෝඩ් එකේ E අකුර ප්‍රෙස් කරනවා. E අකුර එබුවම ඔන්නෝම සිලෙක්ෂන් ඔම ඔන්නෝම ඩිලීට් ආයෙ සිලෙක්ෂන් එකක් එනවා. ඊට පස්සේ ඒක ආයෙ ඩිසිලෙක්ට් කරනවා. කියන්නේ ඔයා කෝ එස්කේප් ගහලා හරි නැත්නම් මවුස් බටන් එකෙන් හරි පුළුවන් එස්කේප් ගහලා ඒක ඩිසිලෙක්ට් කරනවා. ඊට පස්සේ ආයෙ අපිට එනවා ඇක්සිස් දෙක දැන් මොකද ඔබලන්ට පේන මොකුත් වෙලා නැහැ අතන මෙතන නිකන් තියෙන්නේ. එනකොට ඔයා බලන්න ගිහිල්ලා x අක්ෂ දිගේ හරි ඔයාට කැමති එහෙම ඔයාට ඕන කරන පැත්තට ඔයා මූව් කරන්නකෝ ඔයාගේ මේ ඒ කියන්නේ මවුස් බටන් එක මෙහෙම සිලෙක්ට් කරලා එතකොට එනවා අලුත් ෆේස් එක. ඔය තියෙන අලුත් ෆේස් එක. දැන් ඒකට ඕන විදිහට හැරෙම හැර කරලා හදාගන්න පුළුවන්. රොටේට් කරගන්න පුළුවන් මෙන්න මෙතනින් ගිහිල්ලා ඕන විදිහට රොටේට් කරගන්න පුළුවන්. හරිද ඊට පස්සේ මෙතනට ගිහලා ස්කේල් ඩවුන් කරගන්න පුළුවන් ස්කේල් අප් කරගන්න පුළුවන් ඒ අර ඔප්ෂන් ටික ඔක්කොම මේ විදිහටම පුළුවන් මෙතනත් යූස් කරන්න ඕන තියෙනවා බේසික්ම ඔපරේෂන් එක එක්ස්ට්‍රූඩ් කරන්න ඊට පස්සේ දැන් සාමාන්‍ය අපි කැරක්ටර්ස් හරි මොන හරි වගේ මොඩියුල් එකක් හදනකොට අපිට ඕන වෙනවා ඒ කියන්නේ අපිට ඕන කරන විදිහට ඔබ්ජෙක්ට් එක වෙනස්කම් කරන්න ඕන කියන්නේ එක්කෝ vertex ටික ඇඩ් කරන්න ඕන, edge set කරන්න ඕන, face set කරන්න ඕන, face එළියට ඇදලා ගන්න ඕන දැන් මම මේ කෙරුවා වගේ. එතකොට අපි සාමාන්‍යයෙන් use කරනවා tool එක loop tool කියලා. loop කියලා තමයි කියන්නේ. يعني ඒක ඒ tool එක use කරාම මේ object එකේ තියෙන මේ හැඩයටම මේ loop tool එක වැටෙනවා. يعني ආයෙ අලුත් face එකක් ඇඩ් වෙනවා. මම පෙන්වන්න ඒ කරන විදිය. ඒකට කරන්නේ
කන්ට්‍රෝල් එකයි ආර එකයි සිලෙක්ට් කරනවා. කෙරුවම ඔන්නෝම විදිහ කහපාටින් හයිලයිට් වෙච්ච එජස් වගේ පෙන්වනවා. මේව තිබ්බට මේක වැටෙලා නැහැ. දැන් අපි අයින් කරුත් ඔය ඒක අයින් වෙනවා. ඒතර ඕනෝන අතරේ හරහරු අපිට ප්ලේස් කරන්න පුළුවන්. මම මෙන්න මේ අතර මේ තියෙන ඇන්ගල් එකෙන් ප්ලේස් කරනවා. ඒකට කරන්නේ ඔයාගේ මවුස් එකේ ඔයා යූස් කරන මවුස් බටන් එකේ තියෙන එක ක්ලික් කරන්නේ. ඒතර ඕනෝම වෙනවා. ඔය විදිහට ඒ එජස් ටික ප්ලේස් වෙනවා ඔබ්ජෙක්ට් එකට. හැබැයි මේක එහෙම ප්ලේස් වෙලා එතන හිටින් නෑ. ඒක අර අපිට මූව් කරගන්න පුළුවන්. අපිට ඕන තැනට ගිහිල්ලා මට ඕන නම් මැදට මම මැදට ගිහලා එම සිලෙක්ට් කරොම් දැන් ගාන්න ප්ලේස් කරනවා. මේ තියෙන්නේ දැන් අලුත් ෆේසස් ටික ඇඩ් වුණා. අර ෆේස් හතරක් තිබ්බ ඒ ජියෝමෙට්‍රි එක දැන් ෆේස් 10කට වැඩිය තියෙනවා. අපිට මොඩලින් වලට ඕන වෙන්නේ මෙන්න මේවා තමයි. ඒතකොට මොඩලින් ඔබ්ජෙක්ට් එක ඩෙවලොප් වෙන ෆේස් ගාන වැඩි වෙනවා. ඔන්න තියෙනවා මම දැන් ඇඩ් කරපු ලූප් ටූල් එක. ලූප් ටූල් එකෙන් ඇඩ් කරපු ඒ ඔප්ෂන් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ එක ඔප්ෂන් එක. ඊට පස්සේ තව ඔප්ෂන් එකක් තියෙනවා. දැන් අපිට මෙහෙම දැන් මේ ඒක දැන් ආයෙම පෙන්නුත් කන්ට්‍රෝල් ආර ඔබලා පින්නුත් මේක වටේටමනේ වැටෙන්නේ මේ ඔබ්ජෙක්ට් එකේ. දැන් එහෙම නැතුව අපිට ඕන නම් පුළුවන් අපි හිතන්නකෝ මෙතන ඉඳලා මෙතන විතරක් අපිට කට්ටයක් දාගන්න ඕනේ කියලා. මෙන්න මේ එජ් එකේ ඉඳලා මේ එජ් එකට තනි කට්ටයක් ඇදලා එක කොටසක් අයින් කරලා දාගන්න පුළුවන්. එතකොට මං කරන්නේ කීබෝඩ් එකේ කී අකුරු ඔබන එක. ඒකම පිහියක් වගේ අයිකන් එකක් එනවා. ඔය වැඩ කරන මවුස් බටන් එක නැතුව අනිත් එකේ බුවම ඒක නැති වෙලා යනවා. කීබෝඩ් එකේ කී අකුරු ඔබලා ඔයාට ඕන තැනට සිලෙක්ෂන් එකක් දාගන්න. ඊට පස්සේ එන්ටර් බටන් එක ඔබනවා. එතකොට අලුත් ෆේස් එකක් වැටෙනවා. දැන් මට ඕන මේ ෆේස් එක අයින් කරගන්න. එතකොට මම කරන්නේ මේ ෆේස් අයිකන් එකට යනවා. නැත්නම් කීබෝඩ් එකේ නම්බර් 3 ඔබලා ෆේස් එක සිලෙක්ට් කරලා ඩිලීට් බටන් එක ඔබලා මෙතනින් ෆේස් කියලා සිලෙක්ට් කරන එක. එතකොට එතන ෆේස් එක අයින් වෙනවා. ඔයාට ඕන නම් මෙතන ෆේස් එකත් කලින් විදිහටම අයින් කරලා දාන්න පුළුවන්. දැන් මම මෙතන edge 4 සිලෙක්ට් කරගෙන extrude option එකෙන් ඉස්සරහට ගන්නවා. ආයෙත් rotate කරලා ඉස්සරහට ගන්නවා. ඔයාට ඕන විදිහට scale කරලා object එක හදාගන්නත් පුළුවන්. ආයෙත් vertex select කරලා හරි සරල විදියට ඕන වෙනස්කම් කරන්න පුළුවන්. දැන් ඔයාට ඕන මේ ෆේස් එක වහන්න. ඒතර කරන්නේ එක edge එක select කරලා ඊට සමාන්තර අනිත් edge එකත් select කරගන්න. select කරලා keyboard එකේ F අකුර ඔබන්න ඕන. එතකොට එතනට ෆේස් එකක් ඇඩ් වෙනවා. මේකටත් මම එහෙම කරගන්නවා. දෙපාරක් ඒ අකුරේ බුවම අර සිලෙක්ෂන් එක අයින් වෙනවා. මේ ෆේස් එක මම ආයෙත් අයින් කරගන්නවා. අපි බේසික්ම ටූල් වලින් සරල මොඩල් එකක් කරගන්න හැටි අද ඉගෙන ගත්තා. මීට අමතරව යූස් කරන අනෙක් ටෙක්නික් මම ඉස්සරහ පාඩම් වලින් කියලා දෙන්නම්. ඉතින් තුන්වෙනි පාඩම විදිහට අපි බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයාර් එකේ ටූල්ස් ගැන ඔන්න අද දවසේදී කතා කරා. අපි ඊළඟ දවසේ මොන වගේ පාඩමක්ද බලාපොරොත්තු වෙන්නේ කතා කරන්නේ. ඇත්තරම දැන් අපිට ඔබ්ජෙක්ට් එක ටූල්ස් තිබිලා මදි. ඒ වලට වෙනස්කම් කරන්න මොකක් හරි සිස්ටම් එකක් තියෙන්න ඕනේ. අපි කතා කරන්න යන්නේ මොඩිෆයර්ස් කියන්නේ. හොඳයි. එහෙනම් අපි මේ පාඩම ඉක්මනට හමුමු. මතක ඇතුව රූපහානි ඇනිමේෂන් ස්ටුඩියෝ YouTube channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. අපේ කාටුන් නිර්මාණත් ඔයාලට එතකොට බලන්න පුළුවන්. අපි එහෙනම් ඉක්මනින්ම 4 වෙනි පාඩමත් එක්ක හමුයමු.